සුබ දවසක් කියලා මුලින් පිළිගන්නවා යකුල රවණා channel එකට. ඉතින් අද දවසේදී අපි ගෙනල්ලා තියෙන්නේ විශේෂ වූ නිදන් වස්තු කිහිපයක් ගැන. ඉතින් මේක වාර්තා වෙන්නේ අපිට පුරා, ඒ කියන්නේ අදාළ බලධාරීන් තමයි මේ නිධානය ගොඩ ගන්න තියෙන්නේ. ඉතින් එතනදී ගොඩ ගන්න අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේක සොහනක් වගේ තමයි තිබිලා තියෙන්නේ. ඉතින් ඒකෙදී තිබුණ නිධානයක් තමයි මෙතනදී නිධාන එකක් දෙකක් නෙමෙයි නිධාන් කිහිපයක්ම තියෙනවා. ඔබට පැහැදිලිව මේක බැලුවොත් එහෙම බලන්න මේ පුරා විද්‍යායකට සමාන ඒ කියන්නේ ආයතනයක් තමයි මේක කරන්නේ. ඉතින් මේක සම්පූර්ණයෙන්ම වීඩියෝ කරන්න අවස්ථාව දීලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකක් තමයි අපිට හම්බ වෙන්නේ. ඉතින් මේක බලන්න පැහැදිලිව බලනකොට ලොකු වස්තුවක් ඉදරදී තියෙන්නේ රන් රෙදි මුතුමණික් හැමදේම. ඉතින් මේකෙදි සමහරක් කාලවලට මීට කලින් අපි මේ වගේ වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් මේකේ විශේෂත්වය වෙන්නේ පොළොව මට්ටමේ ඉඳලා අඟල් 6ක් විතර වාගේ තමයි තියෙන්නේ මේකේ වට යට ප්‍රමාණය. ඉතින් සමහරක් විට මෙතන ගොඩක් යටින් තියෙන නැති අඩි 20ක් 30ක් විතර කාලයත් එක්ක සමහරක් විට පාංශු කාදනය වෙලා හරි යම් කිසි මොකක් හරි හේතුවක් මත මේක නැවත ගොඩවීමක් වෙන්නේ නැති මං හිතන්නේ. ඉතින් සමහරක් විට ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් මේ වගේ දේවල් ඇත්තටම ගොඩ එනවා නම් ඒ වගේ පාංශු කාදනය වගේ වෙදයක් නිසා තමයි අනිවාර්යයෙන්ම ගොඩ එන්නේ. ඉතින් නැතුව මේ වගේ දෙයක් මෙහෙම අඟල් 6ක වාගේ යටකින් වල්ලන්න කොහොමවත් විදිහක් නැහැ. ඉතින් බලන්න මේක හරනකොට පැහැදිලිව පේනවා මේකේ පැරණි භාවය. සමහරක් අය මීට කලින් මේ වගේ වීඩියෝ එකක් අපි ගෙනල්ලා තිබුණා. ඒකෙදි කියලා තිබුණේ ඒකේ තිබුණ සමහරක් ඒවා වර්තමානයට සමානයි අලුත් බඳුන් තියෙන්නේ කියලා. දැන් මේකේ තියෙන ඒවා සමහරක් විතර බලන්න අලුත් ඒවාද පරණ ඒවාද කියලා. ලෝහ වර්ග නම් ගොඩක් වෙලාවට ජලය තිබුණොත් එහෙම තමයි ඒකේ හැඩය වර්ණය වෙනස් වෙන්නේ. ඉතින් ලෝහ වර්ග ටික තියේ. හැබැයි මුට්ටි නැත්නම් අපි කිව්වොත් ඒ මැටි බඳුන් වලින් නම් ගොඩක් වෙලාවට එහෙම දෙයක් නැහැ. ගොඩක් වෙලාවට පසුත් එක්ක සම්බන්ධ වෙලා තියෙන නිසා ඒ වගේ වර්ණයේ හැඩය වෙනස් වෙන්න පුළුවන්. බලමු අපි මෙතනදී මොන වගේ දෙයක් හම්බ වෙයිද කියලා. සමහරක් විට ඔබ ජීවිතයේ පළවෙනි වතාවට දකින දැවැන්තම නිධාන වෙන්නේ නැති මෙතනින් ඔබ දකින්නේ. මොකද මේකෙදි හම්බ වෙන දේවල් සමහරක් දේවල් අපි ජීවිතයේ දැකලා නැති දේවල්. ඉතින් මාරම් විදී ගොඩක් වටිනා කියන ආභරණ ගොඩක් හම්බ වෙනවා. බලන්න මෙතන සෙම්බුවක් එහෙම තියෙනවා. ඒ සෙම්බුවේ මොන වගේ දෙයක් තියෙනවද කියලා අපි බලමු ඇත්තටම. ඇත්තටම ඔබට මේ වගේ දෙයක් හම්බුනොත් එහෙම. ඉතින් මේ නිධානයේ මේ කියන විදිහට මේක වටිනාකමත් එක්ක බලනකොට සාමාන්‍යයෙන් මිනිසු මිලියනයකට එහාක කිවල් හදලා දෙන්න පුළුවන් වෙයි. ඊටත් එහා මං හිතන්නේ. මොකද විල කරන්න බැරි වස්තුවක් විතරක් තියෙන්නේ. ඉතින් ඇත්තට ඔබට මේ වගේ දෙයක් හම්බුනොත් එහෙම සමහරක් අය හાર્ට් ඇටැක් හැදලා මැරෙන්න පුළුවන්. මොකද ඇස් දෙකට ළඟට මෙහෙම දකින්නකොට මේ වගේ දෙයක් හිතා ගන්න බැරි වෙයි. ඉතින් බලන්න මේකෙදි තියෙන දේවල් මොන වගේද කියලා. මුලින්ම ඒ කියන්නේ පස් නිසා පස් වලින් එහෙලා තමයි තියෙන්නේ. බලමු අපිට පේන්නයි මේ පුජකලා මොන වගේ දෙයක්ද මේකෙදි තියෙන්නේ කියලා. ඇත්තරම ගත්තොත් එහෙම හිතා ගන්න බැරි තරම් ගොඩක් දේවල් මේකේ හම්බ වෙයි. බලමු මොන වගේ දෙයක්ද මේකේ තියෙන්නේ කියලා. ඇත්තරම තනි මැණිකක් අපිට හම්බුණාත් පාරක් යනකොට ඒක අදාහ ගන්න බැරි වෙයි. මොකද මාර්ගියට කන්ෆියුස් වෙයි ඒ වෙලාවේදී. හැබැයි මේ වගේ ලොකු නිධානයක් අපිට දවසකදී හම්බ වෙන්න කිව්වොත් එහෙම හිතා ගන්න බැරි වෙයි. බලන්න ඔක්කොම තියෙන රත්තරන් මුතු මැණික් වලින් නිර්මාණය කරන ලද ආභරණ තියෙන්නේ ඒ සෙම්බුවේ. මේකට මේ මැෂින්ස් ගෙනල්ලා මැෂින් වලින් චෙක් කරලා ඒ විදිහට මීඩියා ගෙනල්ලා එහෙම තමයි කරන්නේ. ඉතින් මොකද එහෙම කරන්න හේතුව එතකොට මේකේ තියෙන දේවල් පිටට යන්නේ නැහැ. හැබැයි අද දවසේදී ලංකාවේ මේ වගේ දේවල් ඕන තරම් තියෙනවා අපි දන්න තැන්වල. හැබැයි ඒවා කුඩට අරගෙන ඒ වගේ හරි ප්‍රතිලාභ රටට දෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. මගේ පෞද්ගලික මතය නම් ඒ වගේ දේවල් අරගෙන අපේ ශ්‍රී ලංකාවේ වර්තමානයේ නගා සිටවන්න හෝ නැත්නම් දුප්පත් පුද්ගලයාගේ ඉන්නවා ඒ වගේ අයට දෙන්න පුළුවන් නම් ඇත්තටම ඒක මාර විදියට රට ගොඩ ගන්න පුළුවන් දෙයක් හැටියට මම දකින්නේ. ඉතින් බලන්න මේකෙදි බලන්න ගොඩක් වටිනවා කියන අර බලන්න රත්තරන් රිදී වලින් හදපු ඒවා අර බලන්න අර කේ ඇතුළත කියන්නේ මංජුසාව කියනත් බෑ ඒකට තලියක් කියනත් බෑ. මොනකිට ඒක නිකන්
අර කප් එකක් වගේ තියෙන්නේ. ඒ කප් එකත් මාර විදියට අලුත්ම විදියට වාගේ තියෙනවා. ඇතුළත හැබැයි පිට නම් ටිකක් සවුත් වෙලා තියෙන්නේ. කාලයත් එක්ක සවුත් වීමක් වෙන්නේ නැති අනිවාර්යයෙන්. මොකද මේකේ කොච්චර පරණයිද කියලා අපි දන්නේ නැහැ ඇත්තටම. ඔබට අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න පුළුවන් මේක මොන වගේද, මේකේ අදහස කොහොමද, මේක වෙන්න පුළුවන් දෙයක්ද නොවෙන්න පුළුවන් දෙයක්ද කියලා. මොකද මේකේ මීඩියා වලට මේ එක කැමරාවකින් තමයි අපි මේ වීඩියෝ එක බලන්නේ. හැබැයි මෙතන තව කිහිප දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ හැමෝටම කැමරා කරන්න අවස්ථාව දීලා තමයි මේ වීඩියෝ එක යන අතරතුරේදී තමයි මේක කරන්නේ. නැත්නම් මේක සංස්කරණය කරපු වීඩියෝ එකක්වත් එහෙම කිසිම දෙයක් නෙවෙයි. ඒක නිසා තමයි අපි කියන්නේ මේ වගේ දේවල් ඕන තරම් වෙන්න පුළුවන්. බලන්න එක වැලි පසක් තියෙන්නේ. සමහරක්කිට මේ වගේ ලොකු ධනයක් තියනවා කියලා ඔබ අහලත් ඇති. LTT කාලයේදී මේ වගේ ගොඩක් වස්තුව හැමදේම LTT අය අරන් ගියා. ඉතින් ඒ කාලයේදී අරන් ගියපු දේවල් පසු කාලිනු හම්බ වෙලා තියෙනවා මේකට. ඉතින් ඒව ගොඩක් වෙලාවට ඒවා කිසිම අරන් නැහැ. නැවත ඒවා බලවල් කපලා දැම්මා කියලා තමයි ගොඩක් ආරක්ෂි මාර්ග වලින් අපිට දැනගන්න හම්බ වුණේ. ඉතින් අදට ඒ වගේ දේවල් මුතුරු පැත්තේ වෙන්න පුළුවන්, නැත්නම් යාපනය කිරිනොච්චිය පැත්තේ මන්නාරම් පැත්තේ ඕනතරම් වැළලිලා ඇති. මොකද ඒ අය මිනිසුන්ගෙන් ඒ දේවල් කොල්ල කෑව. අනිවාර්යෙන් කෙනෙක්ව ඝාතනය කරලා තියාගව තියෙන හැමදේම වොච් එක පවා ඒ කට්ටිය ගලවගෙන යන ක්‍රමයක් තමයි අපි ගොඩක් තැන්වලදී අපි වීඩියෝස් වලින් පවා දැක්කේ. ඉතින් ඒව හැමදේම ගිහිල්ලා ඒ කට්ටිය ගොඩ ගහගෙන හිටියා. ඉතින් පසු කාලීනව යුද්ධෙන් පරාද වීමත් එක්ක ඒ වගේ දේවල් නැවත සංගවලා ඒ කට්ටිය පලාගිය අවස්ථාවක් තමයි තියෙන්නේ. හැබැයි ඔබ දන්නවා ඒවා අදටත් මේ භූමිය ඕනතරම් වැළලිලා ඇති. ඉතින් මේ වීඩියෝ එක කොහොමද කොතනින් දාවේ කියලා අපිට ලොකේෂන් එකක් පැහැදිලිව දෙන්න විදිහක් නැහැ. මොකද ඒක මේ අයගේ ආරක්ෂාවට සහ මෙතන වීඩියෝ කරන අයගේ ආරක්ෂාව සඳහා. බලමු අපි මීට අමතර මොන වගේ දෙයක් මෙතනින් හම්බ වෙයිද කියලා. මෙතන ටිකක් නෙමෙයි අතන මේකදී මේ බොහොම මංජුසා දෙක තුනක් තමයි අරලා පෙන්නන්නේ. හැබැයි ඊට වඩා ගොඩක් මෙතන ලොකු නිදහනයක් තියෙනවා සැඟවිලා තියෙන තැන. හැබැයි මේ හැමදේම අපිට පැහැදිලිව එකින් එක අරන් පෙන්න වීඩියෝ එක ගොඩක් දිග වෙනවා. ඔබගේ ඉල්ලීම පරිදි අපිට එහෙම නොත් එහෙම ඉදිරි වීඩියෝ එක ගේන්න පුළුවන් වෙයි. මේ වීඩියෝ එක සාමාන්‍යයෙන් ගොඩක් අර දිග වෙන්නේ නැති විදිහට තමයි අපි පැහැදිලිව ඔබට ගැළපෙනම වීඩියෝ එක මේක නේ බලන්න. මේ රත්තරන් වලින් නිර්මාණය කරලා තියෙන දේවල් මම හිතන්නේ බඳපටියක් වගේ දෙයක් වෙන්නේ නැති මේක නම්. බලන්න සාරි කටු වගේ දේවල් තියෙනවා. එතකොට මුදු වර්ග, මාල වර්ග හිතා ගන්න බැරි තරම් ලොකු වස්තුවක් මෙතනින් තියෙන්නේ. ඉතින් ඒක හිතා ගන්න බැහැ කොච්චර වටිනවද කියලා. ඉතින් හෙට දවසේදී ඔබට මේ වගේ දේවල් ඕන තරම් හම්බ වෙන්නත් පුළුවන්. සමහරක් විට හබෝනත් අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් ගන්න. මොකද අපි හැමෝටම මුළු ලෝකෙටම පෙන්නමු එක මේ වගේ කියලා. හැබැයි ලංකාවේ කිසිම කෙනෙක් හම් වුණාට ඒ වගේ වීඩියෝ ගන්නෙ නැහැ. මොකද ගොඩක් නීතිමය පසුබිම තියෙන නිසා ඒ ප්‍රශ්නේ තියෙනවා. හැබැයි ඔබට පුළුවන් නම් ඒ දේ රටටම ලෝකෙටම පෙන්වන්න අපි අනිවාර්යයෙන්ම සූදානම් යකුල රාවණා ඒ කාර්යභාරයට උර තියන්න. බලන්න ඒ සෙම්බුව වුණත් ගොඩක් පරණයි, වර්ණය හිටන් වෙනස් වෙලා තියෙන. කෙනෙකුට කියන්න බෑ මේක මෙහෙමයි පරණ දෙයක් නෙවෙයි අලුත් වර්තමානයේදී දෙයක් කියලා. මොකද මේක ගොඩක් පරණ දෙයක් කියලා අපිට පැහැදිලිව පේනවා. සමහරක් කියවන මේ අලුත්ම විදිහට නිර්මාණය වෙලා වගේ තියෙනවා. හැබැයි ඒවා ගොඩක් වෙලාවට අර ආරක්ෂා ඇතිව මෙතෙන්ට වතුර පාරක්වත් තියෙන්නේ නැති නිසා, තෙතමනේ අඩු නිසා, කාලයත් එක්ක තියෙන්නේ නැති සමහර විට. මොකද එක එක ආක්‍රමණයාවනේ දෙසවණක් කාලවල මේවා යුද්ධ කාලයේදී මේ මෑත අවුරුදු 30කට වඩා නැහැනේ අපි යුද්ධය ගත්තොත් එහෙම. ඒතර මෑත කාලීනව නිදන්ගත කරපුවත් මෙතන තියෙන්න පුළුවන්. නැත්තේ නැහැ. හැබැයි ගොඩක් පැරණි දේවල් කියලා අපිට පැහැදිලිව පේනවා මෙතනින්. බලමු හරියටම මොකද්ද මේකේ තව මොනවද තියෙන්නේ කියලා. තව මේ අය මෙතනින් හාරනවා. බලමු මොන වගේ දේවල් තියෙද කියලා. ඉතින් ඔබට ගොඩක් වැදගත් යනවා බලන්න. තව මොකක් හරි දෙයක් මෙයා ගත්තා. ඒක නම් මූඩියක් වගේ දෙයක්. යම්කිසි භාජනයකට වහන්න තියෙන මූඩියක් වගේ. මම හිතන්නේ මෙතන මොකක් හරි තව දෙයක් ඇති. බලමු මේ කැමරාව. ඒ කියන්නේ කැමරාව මේ පහත් කරන්න විදිහක් නැති වෙයි. බලමු පහත් කරයිද කියලා මේ පුච්චකලයා. මෙතන වීඩියෝ කරන කිහිප දෙනෙක් ඉන්නවා.
ඒක නිකන් මුට්ටියක් වගේ දෙයක් ගත්තේ. ඉතින් ඒකේ මොන වගේ දෙයක් තියෙනවද කියලා අපි බලමු. හිතා ගන්න බැරි දෙයක් තියෙද මේකේ? ඒකෙත් අර විදිහටම ආභරණ ගොඩක් තියෙන්නේ. ඉතින් බලන්න මේ එක මුට්ටියක් හම්බුනා නම් ඔබට හෙට දවසේදී අර බලන්න මූණේ තියෙන ඉන්නව. ඉතින් මේ එහෙම හම්බුනොත් එහෙම අනිවාර්යයෙන්ම ඔබට හිතා ගන්න බැරි වී ඒක. ගොඩක් ඒවට මැණික් කුඹ වල වගේ තමයි තියෙන්නේ මේ බහන්න වල ගොඩක් ඒ වගේ. බලමු මේ පුජ්ජල මොන වගේ දෙයක්ද කරන්න මෙතනින් කියලා. ඒකත් මේකට දාන්නවා කියන්නේ බලමු. බලන්න උපකර ඒ කියන්නේ විවිධ ආභරණ ගොඩයි කාසි වර්ගද විවිධ විදිහට ගොඩක් ඒවා තියෙන ඔක්කොම රත්තරන් වගේ පේන්නේ. මම නම් හිතන ලංකාවේ ඔය කියන තියනවා කියන නිදහන් ඔක්කොම ගත්තත් සාමාන්‍ය ඔක්කොම ගත්තොත් එහෙම ඒක 100ට 2ක් 3ක් සාමාන්‍යයෙන් හරි නිදන් 100ට 2 3ක් රජයෙන් අරගත්තත් ලෝකේ මේ තියෙන ණය බර සෑහෙන්න වෙනස් කරන්න පුළුවන්. මේ ප්‍රශ්න වෙලා තියෙන්නේ ගොඩක් අපි දන්නවා කියන දෙයක් තමයි. ඒකට විශේෂ පුජ්‍යලයන්, ඒ කියන්නේ ධනෙ තියෙන බලයේ තියෙන පුජ්‍යලයන් එකතු වෙලා ඒවා ගන්නවා. වැඩිපුරම නිදන් හොරු ඉන්නවා නම් ඒ හොරුන්ගේ ඉහළ තැන්වල ඉන්නේ අපේ ධනය තියෙන බලය තියෙන පුජ්‍යලයන්. ඉතින් ඒක නිසා ඒ අයගේ සුභ සාධනීය සුභ සිද්ධිය උදෙසා ඒවා පාවිච්චි කරනවා මිසක් රටේ අනාගත දරපරපර උදෙසාවත් නැත්නම් රට නගා සිටවන්නවත් මේ වගේ දේවල් යොදවා ගන්නේ නැහැ. හැබැයි පරම්පරාවෙන් පරම්පරාවට මේවා නිදන්ගත වෙලා ඇවිල්ලා තියෙන්නේ රටේ ඉන්න මිනිසුන්ගේ, රටේ ඉන්න ජනතාවගේ, සමස්ත ජනතාවගේ සුභසිද්ධිය උදෙසා තමයි ඒවා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක නිසා බලන්න මේකේ කොච්චර මැණික් වර්ග තියෙනවද කියලා. ගොඩක් මිල අධික දේවල් තමයි මෙතනදී හම්බ වෙන්නේ. ඉතින් ගොඩක් මේ වගේම දෙයක් ලංකාවේ තුනා නම් හරියට මේ ටික අරගෙන මේ වීඩියෝ හැමදේම නාලිකාවලට දීලා පැහැදිලිව මේවා දැක බලා ගන්න හරි විශේෂ විදියට කෞතුකාගාරයක් ඉදි කරලා එහෙම වටපිටාවක් නෑනේ. හම්බෙන්නේ වළං කට්ට දෙයක් අරන් ගියා කෞතුකාගාරයක තිබ්බා ඒක පෙන්නවා කීයක් හරි ටිකට් එකක් අරගෙන. හැබැයි ජනප්‍රවාදයේ කියන එක ගොඩක් වැදගත් වෙනවා. ලිඛිත ඉතිහාසය ගැන විතරයි මේ කට්ටිය හොයන්නේ ශ්‍රී ලංකාවේ ඉන්න ගොඩක් මේ බලධාරීන්. හැබැයි ජනප්‍රවාද ඔස්සේ ගිහිල්ලා මේවා හොයාගෙන අපේ ඉතිහාසය ප්‍රෞඪ ඉතිහාසයක් තියෙනවා ශ්‍රී ලංකාවේ ඒක ගොඩ ගන්න පුළුවන් මේ වගේ ඉතිහාසයක් තියෙනවා කියලා සමහරක් විට ලෝකේ නම්බර් 1 එකටම මිනිසුන් ජීවත් වුණ රට ශ්‍රී ලංකාවෙන් නැති. ඉතින් මේ ලංකා පුරය මේකේ රාවණා හිටියා, රාවණාට කලින් මෙහෙම පරම්පරාවක් හිටියා කියලා ගොඩක් ඉතිහාසයක් තියෙනවා. අපි දන්න කාලෙදි මේ අවුරුදු 5000ක ඈත අතීතයක් විතරනේ. ඒකත් ජනප්‍රවාදය ගැන තමයි දන්නේ. මොකද මේ රාමායණය ලියවෙලා තිබුණ නැත්නම් ඉන්දියාවේ අද වෙනකොට රාමා සීතා ගැන කියවෙන්නේත් නැහැ. ඉතින් ඒක මේ රාවණාගේ මේ විදිහ යුද්ධයක් ගැන, දඬුමරණය ගැන කිසි දෙයක් ගැන කතා වෙන්නේ නැහැ. මොකද ලංකාවේ ගොඩක් පැරණි ඉතිහාසයේ තියෙන්නේ ලිඛිත ඉතිහාසයක් නෙවෙයි. ඔක්කොම තියෙන්නේ කටින් කටට එන ඉතිහාසයක් තියෙන්නේ. ඉතින් ඒක හරියටම සාක්ෂි ඇතුව නිගමනවලට ඇවිල්ලා ඔප්පු කරගන්න පුළුවන්. මේක හරියටම ලෝකයට එල්ල කරන්න පුළුවන්. මේ ඉතිහාසය ඇත්ත ඉතිහාසය දෙන්න පුළුවන්. මොකද අද වෙන විට කාබන් පරීක්ෂණ තියෙන ඕනතරම් පරීක්ෂණ තියෙනවා. මේවා කොච්චර කාල පැරණිද, කොච්චර ඈත අතීතයක් ඉඳලා දෙන්නේ, මේක භාවිතා කරේ කවුද, මොන වගේ කෙනෙක්ද, සමහරකට කඩුවක් ගත්තත් ඒ කඩුව දකුණත් භාවිතා කරන කෙනෙක්ද, වමතෙන් භාවිතා කරපු කෙනෙක්ද, ඕනම දෙයක් ඉතිහාසයේ හොයාගන්න පුළුවන්කම තියෙද්දිත් මේ තරම් නිහඬව ඉන්නේ ඇයි කියලා බලධාරීන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඔබ දන්න කියන දෙයක් තමයි ලෝකයේ වැඩිපුරම නිදන් කොල්ලේ වුණා නම් උනේ ලංකාවට ආපු බෙල් මහත්තයා කියලා දන්නවා. ඉතින් එයා තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මූලාරම්භය විදිහට ගන්නේ අපි හැමෝම. ඉතින් මේ බෙල් මහත්තයායි කාලේදී තමයි ලංකාවේ තිබුණ ගොඩක් වස්තුව පිටරටට USA වලට ඇරයි යන්නේ. ඉතින් අදටත් ලංකාවේ ගොඩක් දේවල් USA වල තියෙන්නේ. හැබැයි අපිට පුළුවන් වුණොත් එහෙම ලංකාවේ දැනට තියෙන වැළිලා තියෙන ඉතිහාසයේ ප්‍රෞඪ ඉතිහාසයේ ගොඩ අරගෙන අපිට හරියටම කන්ෆර්ම් එකක් දෙන්න පුළුවන් නම්, මෙහෙම ඉතිහාසයක් අපිට තිබුණා කියලා කන්ෆර්ම් එකක් දෙන්න පුළුවන් නම් අපිට ඔය ඇමරිකන් වල තියෙන අපේ වස්තුව
අපේ ඉතිහාසය සංගවන් ඉන්න ඉතිහාසය නැවත අපිට අපේ කරගන්න පුළුවන් වෙයි. ඉතින් මොකද ගොඩක් විද්වතුන්ගේ මතය තමයි බෙල් මහත්තයාගේ කාලයේදී මේ තිබුණ ගොඩක් නිදන් වස්තු අරන් ගියා කියන එක. ඉතින් ඒක ගොඩක්ම වෙලාවට වෙන්න හේතුව තමයි මේ සීගිරිය. සීගිරියවට තමයි වැඩිපුරම මේ දේවල් වෙන්නේ. ඉතින් ගොඩක් අයගේ තියෙන මතය තමයි සීගිරිය කියන්නේ ගලක්, ඒක උඩ ලොකු මාලිගාවක් තිබුණා. ඔය වගේ විවිධ විදිහට දේවල් තියෙනවා. ඉතින් ඉතිහාසය ගැන ටිකක් කතා කරානේ ඔබට මේක බලන ගමන් ටිකක් වැදගත් කියන දෙයක් දැනගන්න හම්බ වුණත් එම හොඳයි කියලා හිතන නිසා. ඉතින් මේ සීගිරිය ගැන කතාත් එම සීගිරිය මේ වගේම ලොකු නිදන් ගොඩක් සංගවාගෙන හිටපු තැනක්. හැබැයි සීගිරිය තිබුණ ගොඩක් ඒවා මේ බෙල් මහත්තයාගේ කාලයේදී අරන් යනවා. ඉතින් එතනින් සීගිරියේ ප්‍රෞඪ ඉතිහාසය වහලා දානවා. මොකද පොත්පත් ලිඛිත ඉතිහාසයක් අපිට තිබුණ නෑ කියලා කියන්න බෑ. තිබුණා. හැබැයි ඒ ඉතිහාසය සංගවන්න ඒ හැමදේම අරන් යනවා ඒ රටවල් වලට. මොකද යට කිසිදයක් විදියට හිටපු කාලයේදී ඒ රටවල් අපේ තිබුණ සම්පත් ඉතිහාසයේ හැමදේම සූරංකාපෙත් කරේ. ඉතින් ඒක නිසා ඒ කාලයේදී තිබුණ දේවල් නැවත හෙළි කරන්න තමයි අපි මේ පොඩි වෑයමක් ගන්නෙ. නැතුව මේ කියන නිදන් වස්තු ගොඩ ගන්න ඕනේ, නිදන් කොල්ල කරන්න ඕනේ, ඒවා හොරකම් කරන්න ඕනේ කියලා මතයක් නෙවෙයි අපි ගේන්නේ. අපිට අවශ්‍ය කරන්නේ යකුල රාවණා හැටියට මේ කියන නිදහන් මොනවද, ඒ වගේ ප්‍රෞඪ ඉතිහාසයේ කොතනින්ද පටන් ගන්නෙ, ඒ දේවල් වලින් අපිට තියෙන බලපෑම කොහොමද, අපේ තිබුණ සම්පත් මේ වෙනකොට කොහෙද තියෙන්නේ කියලා ඒ හැමදේම හෙළි කරන්න තමයි අපි එකින් එකට මේ අඩිය තියාගෙන යන්නේ. ඒ ගමනේදී ගොඩක් වැදගත් වෙන කරුණු තමයි අපි කතා කරන්නේ. අද පොඩ්ඩක් කතා කරනවා නම් සීගිරිය ගැන. ගොඩක් අය කියන කතාවක් තමයි සීගිරිය කියන්නේ ගලක්, ඒක උඩ මාලිගාවක් තිබුණා කියලා. හැබැයි සීගිරිය කියනකොට ඒ වචනෙම තියෙනවා ගිරිය කියන්නේ සාමාන්‍යයෙන් ගොඩක් අය වයසක අය කියනවා ගිරිය කඩන කෑ ගහන්න එපා කියලා. ඒතර ගිරිය කියන්නේ ඇතුළත හිස් වටේ ආවරණයක් තියනවා කියන එක. ගිරිය කියන්නේ බෙල්ල සාමාන්‍යයෙන් හොඳට බලන්න. ඉතින් ගිරිය කියන්නේ එන්න ඒ විදිය දෙයක්. ඉතින් සීගිරිය කියන්නේ ගොඩක් වෙලාවට ඇතුළ හිස් තියෙන වටේ ඝනකම් දෙයක් තියෙන ඉතින් ගලක් වාගේ දෙයක්. ගොඩක් අයගේ මතයේ තියෙන සීගිරිය කියන්නේ ගලක් නෙවෙයි, ඒක ගිනි කන්දක නෂ්ටාවශේෂ තමයි කියලා කියන්නේ. ඉතින් ඒකේ ඇත්ත නැත්ත අපි ඉදිරියට කතා කරමු පැහැදිලිව. ඉතින් ඒත් එක ගන්නකොට සමහරක්කට වෙන්න පුළුවන්. මොකද ගොඩක් ඒ කියන විදිහට සීගිරිය කියන්නේ ගොඩක් ගිනි කන්දකින් ආපු දෙයක් හැටියට ගන්නත් පුළුවන්. මොකද ඇතුලේ මාලිගා හතක් තියෙනවා කියලා කියනවා. ඉතින් ඒ හතේම මෙන්න මේ වගේ විශාල වස්තුවක් තිබුණා කියලා ගොඩක් අයගේ කතා බහ වලින් අපිට දකින්න අහන්න ලැබෙනවා. ඉතින් අද දවසේදී විශාල වස්තුවක් ඔබට දැක ගන්න හම්බ වුණා. ඉතින් සමහරක් වෙලාවට සමහරක් දේවල් ඔබට දැනගන්න හම්බ වෙන්නේ නැති පොඩි පොඩි තොරතුරු විදිහට. අපි ඉදිරියට වීඩියෝ සීරීස් එකක් විදිහට එකින් එක ඒවා පැහැදිලිව ගේන්නම්. ඔබ කැමති දේවල් මොනවද කියලා අපිට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ් එකක් දෙන්න අමතක කරන්න එපා. තවම සබ් එකක් දීලා නැත්නම් රතුපාට බටන් එකක් තියෙනවා ඒක ඔබන්න. ඉතින් අදට අපි ගිහින් එන්නම්. ඕකේ, තැන්කියු.